මේ රටේ දුගීභාවය ඇතිනැතිකම ඇතිසාහ නැති අයගේ පරදරය මේ තත්ත්වය ඔබදන්නවා ඉතාමත්ම බරපතලයි. අද ගංවල ජීවත්වන ඉතාමත් දුගී ජනතාව. අඩු ආදායම් ලාබී පවු. සමෘදී ප්‍රතිලාබි පවු් ගත්තහම ඔවුන් ප්‍රධාන වශයෙන්ම සල්ලි පොලියට ගන්නායගේ අමානුසිික ක්‍රියාකාරගම් තුළල දැඩි පීඩනටලක් වෙලා. ඇතැම් පෞද්ධලික මුල්ලේ ආයතන අත ගංවලට ගිහිල්ලව විශාල ලෙස ගම ආක්‍රමණය කරනවා අධික පොලිියක් තුළින් සාමාන්‍ය අඩුවාදායන්ලලා බී පවුල්වලට මුදල් නනාට ලබාදීලා. මේ තත්වය ඔබ විශේෂයෙන්ම සැලකිල්ලට ගතයහිතු කාරණයක්. අපි රටේ පොදු මහජනතාවගේ ආර්ථිකය බොඩනැගීමේදී. සමුෘධිමත් ආර්ථිකයක් රටතුළ ඇති කිරීමේදී. ස්වයම්පෝෂිත ආර්ථිකයක් ඇතිකිරීමේදී. අපේ රටේ ජීවත්වන ජනකොටස්වල, විශේෂයෙන්ම ආදායම් තත්වය වර්ධනය කිරීමේදී. රජයක්විදියට බලාපරොත්තුවන ඉලක්ක සහගත වැඩ පිළි වෙලේදී. ඔබේ සහයෝගය ප්‍රමුඛතාවේ වගකීමක් සසාහිුත්තුක මක්ලෙස මම සලකනවා. අද අඩුවාදාෑම්ලාබී සමුෘදිති පවුල් ගත්විිට ප්‍රධාන වශයෙන්ම උුන්ගේ සහනාධාරක්‍රමය සමාජාරක්ෂණ ක්‍රම ජෝජනා ඒ වගේම නිවාසාධාර මේවා තුළ ොහෝ අඩු පාඩුකන් රාශක් මදකිෙනවා. ඒනිසා මම මේ විශේවාාරවාද ඉන්න එස්වී නිසානා කැමිතුමා සමක සාකච්තා කල්ලා උදේවරුවේ. එතුමාට මං උපදෙස් දුන්නා විශේෂයෙන් අඩුවාදායල්ලාබී පවුල්ල සමුෘර්ධදි ව්‍යාපාරය තුළ එක්්‍රී සිටින. ඔවුන්ගේ සහනාධාරක්‍රමය සමාජාරක්ෂණ ක්‍රම ජෝජනා ව්‍යා්පති ක්‍රියාත්ම කිරීම සහ. නිවාසාධාරදීමේදී. සම්පූර්ෙන්ම අලුත් වැඩපිළිවෙලක් සම්පූර්ණ පරිවර්තනයක් තුළ අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කල්ල ක්‍රියාත්ම කරන්නයි කියලා හිට. ඔවුන් විෂයෙන්ගේ ඉතිරිකිරීමම් තුළ විශේෂයෙන්ම ගිනුම් ගණනාවක තිබෙන අති විශාල මුදල ඒ සියල්ලම ඒ පෝදු මහජනතාවගේ අඩු ආදෑම්ලාබී පවුල්ලල ආර්ථිකය ගොඩනැගීමට සහා. සුභසාධනය සඳහා සම්පූර්යම ආයෝජනය කිරීම අවශ්‍ය වෙනවා. බොහෝ වෙලාවට දේශපාලන බලාපොරොත්තු, දේශපාලන ඉලක්කම් ඒ තුළ පටු අදහස් තුළ අඩු ආදෑම්ලාබී පවුල්, දේශපාන පරමාර්ථ ඉටුකරගැනීම සඳහා කොටුකරගැනීමකින් තොරව. නව රජයක්ක් විදිහට අලුත් ආණ්ඩුවක් විදිහට. ්‍රදාන වශයෙන්ු ටේ දුගීභාවය තුරන්කිරීමේදී. පැහැදිල්ලෙසම අඩු ආදාෑම්ලාබී පවුල්ලල ආර්ථික සංවර්ධනඇති කිරීමේදී නව ආණ්ඩුවක් විදිහට සම්පූර්රයම් නව අලුත් වැඩපිවෙලක් අපි නවවර්ෂයේ ආරම්ම කරනවායි කියනය එක පැහැදිල්ුව ප්‍රකාශ කරන්නට ඕන. රාජ්‍ය සේවේ වැඩකරන පිරිස් සතරේ තිබීතුූ අවංකභාවේ. කැපවීම. දූෂණයෙන් වංචාවෙන් හොරකමෙන් තොරව වැඩකිරීම. එය ඔබ දන්නවා මාවිසින් ඒ පිළිබඳ ඔබට සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නැ. යහපත් පුරවශයන් විදියට. යහපත් රාජ්‍යශයෝගෙන් විදියට යහපාලන රාජ්‍යයක ගුණාංග තුළ තිබීතු ගුණාත්මක භාවය තුළ අපි වැඩකිරීමේදී ප්‍රධාන වශයෙන්ම. ස්රජයේ සියල්ුවන්සවල තිබීතු සෑම කෙනෙක්වීම අවංකභාවය සමඟ දූෂණය වංචාව හොරකම නාස්තිය පිටු දැ කලා. රජයේ වෙන්කරන මුදල් ඒ අවසාන සතය දක්වා. රටේ පොදු මහජනතාවගේ ජාපත සඳහා ආයෝජනය. ඒ ප්‍රතිලාබය පොදු මහජනතාවටසා රට ඒ පිළිබඳව නායකත්වය ගන්නේ. ඒයිඒ එක පහැදිලෝම ්‍රාස කරන්නට ඕන. ලොකුමිනිස්සු ලොකුවට හොරකං කරනකොට. බිලියන් ්‍රීලියන් නලින් ලොකුමිනිස්සහුරකන් කරනකොට. පල්ලෙහාන් රජයේසහකත් ්‍රෘපියාල් පණහක් සීජකට යමක්රන් අල්ලසක්විදිහරගන්නේ එක අපි දැකපුූ දෙයක්. ඒනිසාමම විශ්වාස කරනවා ඒ ආදර්ශය පහලින් ඉහලට නොව. ඉහලින් පහලට ක්‍රියාත්ම කරන රජයක් විදියට ඒ ආදර්ශය ඉහළසිට පහලට දෙන රජයක් විදියට ආදර්ශය වංචාව හොරකම දූෂණය නාස්තිිය සම්පූර්යෙන්ම පිටු දැගලක් සෝදසීලි ආර්යක්ෂම අවංක රාජ්‍යසේවයක් තුළ පොදු මහජනතාවගේ යාප සඳහා රටේ යහපද සඳහා අපේ අනාගත ඉලක්ක රටවෙනුවෙන් සම්පූර්ණ කර ගැනීම සඳහා. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ. ඒ තුළ අපි වේගවත්ව ඉදිරියට යමින් සංවර්ධනය ඌ රටවල්ලොල තත්වයට අපේ රට ඉදිරියේදී ගැනීම සඳහා. ඉදිරි බසර කීපය තුළ ක්‍රියාත්ම කරන ඒ වැඩපිල්ියල්ල තුළ ඔබේ සම්පූර්ණ අවංක වූ දායකත්වය කැපවීම ලබා දෙන්නේ කිය ගෞරවන ඉල්ලීමමා කරනවා.